සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ව්‍යාජ්‍යෝ 19 අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා මේ වීඩියෝ එක නරඹන ඔයාලා සියලුම දෙනාට. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙන ඒ වගේම ඔයාලා ගොඩක් ආස වෙන මාතෘකාවක් ගැන. ඉතාලියට පැමිණීමට ආසාවෙන් ඉන්න ඔයාලා හැම දිනෙකටම අලුත් බලාපොරොත්තුවක් එකතු කරමින් ඉතාලි රජය තීරණය කරලා තියෙනවා 2024 වර්ෂය සඳහා නීත්‍යානුකූල වීසා බලපත්‍ර 151,000ක් නිකුත් කිරීමට. ඒ කියන්නේ ඉතාලියට ඇතුළු වීමට බලාපොරොත්තු වෙන සිටින ඔයාලා වෙනුවෙන් ඉතාලිය තුල රැකියා අවස්ථාවන් 151,000ක් සඳහා නීත්‍යානුකූල වීසා බලපත්‍ර නිකුත් කිරීමට ඉතාලි රජය තීරණය කරලා තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ මේ වීසා බලපත්‍ර නිකුත් කරන්නේ මොන මොන අංශයන් සඳහාද? ඒ වීසා බලපත්‍රයන් සඳහා අපි අයදුම් පත්‍ර යොමු කළ යුත්තේ කුමන දිනයන්වලද? ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවාද? ඒ සඳහා සුදුසුකම් ලබන්නේ කවුරුන්ද කියන දේවල් ගැන. ඉතින් දිගටම මේ වීඩියෝ එකත් එක්ක ඉන්න අපි ඉන්ට්‍රෝ එකට ගිහිල්ලා බලමු මේ සියලු විස්තර කතා කරමු. ඔයාලට මතක නම් මීට මාස 3කට විතර කලින් ඒ කියන්නේ 2023 වර්ෂයේ ඔක්තෝබර් නොවැම්බර් අතර කාලයේදී මම අපේ YouTube channel එක හරහා ඔයාලව දැනුවත් කෙරුවා 2023 වර්ෂයේ දෙසැම්බර් මාසේ 2 4 12 කියන දවස් තුනේදී අපිට අයදුම් කරන්න පුළුවන්කම ලැබුණා කියලා ලැබෙනවා කියලා ඉතාලි රජය විසින් නිකුත් කරන නීත්‍යානුකූල වීසා බලපත්‍ර 136,000ක් සඳහා අයදුම් පත්‍ර යොමු කරන්න ඒ අයදුම් පත්‍ර අතරින් තෝරා ගන්නා ඉතාලි රජය විසින් තෝරා ගන්නා සුදුසුකම් ලත් අයට ඉතාලි රජයේ ඉතාලියට ඇතුල් වීම සඳහා නීත්‍යානුකූල වීසා බලපත්‍ර ඉතාලි රජය නිකුත් කරනවා කියලා වීඩියෝ එකක්. ඉතින් ඒ වගේම තවත් අවස්ථාවක් ඉතාලි රජය විසින් 2024 ඒ කියන්නේ මේ වසරේ ලබා දීමට තීරණය කරලා තියෙනවා. මේ වසරේදී ඉතාලි රජය තීරණය කරලා තියෙනවා යවසරේ කියන්නේ 2023 වර්ෂයේ ඉතාලි රජය ලබා දුන්නේ රැකී අවස්ථාවන් 136,000ක් සඳහා වීසා බලපත්‍ර 2024 වර්ෂයේ සඳහා ඉතාලි රජය තීරණය කරලා තියෙනවා ඒ 136,000 වෙනුවට 151,000ක් සඳහා වීසා බලපත්‍ර නිකුත් කිරීමට. ඒ කියන්නේ ඉතාලිය තුල පවතින රැකියා පුරප්පාඩු 151,000ක් සඳහා යුරෝපයට පිටින් රටවල් 31ක ලංකාවත් ඇතුළු රටවල් 31ක වෙසෙන සේවකයින්ට ඉතාලියට ඇතුල් වීම සඳහා නීත්‍යානුකූල වීසා බලපත්‍ර නිකුත් කිරීමට ඉතාලි රජය තීරණය කරලා තියෙනවා. ගිය වසරට සාපේක්ෂව ගත්තොත් රැකියා අවස්ථාවන් 15,000ක පමණ වැඩි වීමක් 2024 වර්ෂයේ මේ කියන්නේ මේ වසරේදී වැඩි වෙලා තියෙනවා. ඒකත් හොඳ අවස්ථාවක් ඉතාලියට නීත්‍යානුකූලව ඇවිල්ලා ඉතාලිය තුල නීත්‍යානුකූලව රැකියාවක් කිරීමට ආසාවෙන් ඉන්න ඔයාලා හැම දිනෙකම ඉතාලියට පැමිණීමට අවස්ථාවක් උදා කරගන්න. මේ රැකියා 151,000 ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. 1. ස්ථිර රැකියාංශය 2. තාවකාලික රැකියාංශය. මේ ස්ථිර රැකියා අංශයත් කොටස් දෙකකට බෙදෙනවා.
ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. 1. ගෘහ ආශ්‍රිත රැකියා අංශය 2. ගෘහ ආශ්‍රිත රැකියා හැර අනිකුත් අංශ ලෙස. ඒ අනුව මේ ස්ථිර රැකියා අංශයේ ගෘහ ආශ්‍රිත රැකියා හැර අනිකුත් අංශවල රැකියා ප්‍රප්පාඩුන් සඳහා සේවකීන්ට ඉතාලියට ඇතුල් වීම සඳහා සේවකීන් ඉතාලියට ගෙන්වා ගැනීම සඳහා අයදුම් කිරීමට තිබෙන දිනය හැටියට පෙබරවාරි මාස 5 වෙනි දින ඒ කියන්නේ 2024 වර්ෂයේ පෙබරවාරි මාස 5 වෙනි දින ඉතාලි රජය වෙන් කරලා තියෙනවා ස්ථිර රැකියා අංශයේ ගෘහ ආශ්‍රිත රැකියා ඒ කියන්නේ ගෘහ සේවය වැඩිහිටියන් බලා ගැනීම සාතු සේවය දරුවන් බලා ගැනීම වගේ ඒ අංශවල රැකියා පුරප්පාඩු සඳහා සේවකීන් ඉතාලියට ගෙන්වා ගැනීම සඳහා අයදුම් පත්‍ර යොමු කිරීමට පෙබරවාරි මාස 7 වෙනි දිනය ඉතාලි රජය වෙන් කරලා තියෙනවා ඊට අමතරව තාවකාලික රැකියා එහෙම නැත්නම් ඍතුමය රැකියා අපි දන්න භාෂාවෙන් කියනවා නම් වතු වීසා සඳහා අයදුම් පත්‍ර යොමු කිරීමට තියෙන දිනේ වශයෙන් 2024 වර්ෂයේ පෙබරවාරි මාස 12 වෙනි දිනය ඉතාලි රජය විසින් වෙන් කරලා තියෙනවා පෙබරවාරි මාස 5 වෙනි දින අයදුම් කරන්නට තිබෙන ස්ථිර රැකියා කාණ්ඩයේ යටතේ ශේෂ්ත්‍ර 10ක රැකියා පුරප්පාඩුන් සඳහා සේවකින් ඉතාලියට ඇතුල් වීම සඳහා අවස්ථාව ලබා දීමට ඉතාලි රජය තීරණය කරලා තියෙනවා මේ ස්ථිර රැකියා ප්‍රමාණය කියන්නේ මේ ස්ථිර රැකියා සඳහා වීසා බලපත්‍ර ආම් වශයෙන් 61,000ක් පමණ නිකුත් කිරීමට ඉතාලි රජය බලාපොරොත්තු වෙනවා කියලා ඉතාලි රජය නිවේදනය කරලා තියෙනවා මේ රැකියා අංශ ගැන කතා කරුවොත් භාණ්ඩ හා මගී ප්‍රවාහන අංශය බර වාහන රියදුරන් ගොඩනැගිලි ඉදිකිරීම අංශය විදුලි කාර්මික අංශය ජලනල කාර්මික අංශය සංචාරක ක්ෂේත්‍රය රූපලාවන්‍ය ක්ෂේත්‍රය ආහාර නිපැයුම් ක්ෂේත්‍රය දීවර කර්මාන්තය නැව් හා බෝට්ටු සැකසුම් අංශය විදුලි සංදේශ අංශය මේ අංශවල යම් ආයතනයක් ඉතාලිය තුල පවත්වාගෙන යන කෙනෙක්ට හැකියාව පවතිනවා තමන්ගේ ආයතනයට සේවකයෙක්ගේ පුරප්පාඩුවක් තියෙනවා නම් ඒ සේවක පුරප්පාඩුව වෙනුවෙන් ලංකාව ඇතුළු මේ රටවල් 31 වෙසෙන කෙනෙක්ව ඉතාලියට ගෙන්වා ගැනීම සඳහා සේවකයෙකු ලෙස ඉතාලියට ගෙන්වා ගැනීම සඳහා නීත්‍යානුකූල වීසා බලපත්‍රයක් නිකුත් කරන ලෙස ඉතාලි රජයෙන් ඉල්ලා සිටීමට අවස්ථාව පවතිනවා ඒ පෙබරවාරි මාස 5 වෙනි දින. පෙබරවාරි මාස 7 වෙනි දින ඉතාලි රජය වෙන් කරලා තියෙන්නේ මම අර කලිනුත් කිව්වා වගේ ෆැමිලි සර්විස් ගෘහ සේවය වැඩිහිටියන් බලා ගැනීම සාතු සේවය ළමයින් බලා ගැනීම වගේ ගෘහ ආශ්‍රිත ෆැමිලි ආශ්‍රිත රැකියා අංශවල රැකියා පුරප්පාඩු සඳහා සේවකීන්ව ඉතාලියට ගෙන්වා ගැනීම සඳහා අයදුම් පත්‍ර යොමු කිරීමට මේ සඳහා ඉතාලි රජය විසින් 9500ක කෝටා එකක් මුළු ඉතාලියටම සේවකීන් 9500ක් ඉතාලියට ඇතුල් කර ගැනීම සඳහා ඉතාලි රජය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පෙබරවාරි මාස 12 වෙනි දින අයදුම් කිරීමට තිබෙන තාවකාලික ඍතුමය රැකියා සඳහා රැකියා අවස්ථාවන් 89,000කට අධික ප්‍රමාණයක් සඳහා නීත්‍යානුකූල වීසා බලපත්‍ර නිකුත් කිරීමට ඉතාලි රජය තීරණය කරලා තියෙනවා. මේ ක්ෂේත්‍ර ගැන කතා කරොත් විශේෂයෙන්ම ඉතාලියේ රස්නේ කාලේ පටන් ගන්න සාමාන්‍යයෙන් මාර්තු අප්‍රේල් වෙද්දි ඒත් එක්කම ඉතාලියේ තුල කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුල විශාල රැකියා පුරප්පාඩු සංඛ්‍යාවක් පවතිනවා. ඉතින් මේ රැකියා පුරප්පාඩු සඳහා සේවකයින්ව ඉතාලියට ගෙන්වා ගැනීම තමයි ඉතාලි රජය බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රය වගේම සංචාරක හෝටල් ක්ෂේත්‍ර සඳහා මේ తాවකාලික ඍතුමය රැකියා වල සේවක පුරප්පාඩු සඳහා තමයි මේ වීසා බලපත්‍ර 89,500ක ප්‍රමාණය ඉතාලි රජය නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම අපි මතක තියාගන්න ඕන මේ తాවකාලික ඍතුමය රැකියා සඳහා නිකුත් කරන වීසා බලපත්‍ර 89,500ේ වීසා බලපත්‍ර නිකුත් කරන්නේ මාස 9ක කාලයකට.
කියන්නේ වීසා බලපත්‍රයක් අපිට ලැබෙනවා නම් අපිට ලැබෙන්නේ මාස 9ක වීසා එකක්. මේ මාස 9ක කාලයෙන් පසුව අපි නැවත අපි පැමිණි රටට ආ යුතු වෙනවා. ඒ කියන්නේ ඒ දවස් 270 ඉවරුණාට පස්සේ ලංකාවට ආ යුතු වෙනවා. එහෙම නොගිහින් අපි ඉතාලිය තුල ඉන්නවා නම් අපිට ඉන්න වෙන්නේ වීසා බලපත්‍රයක් රහිතව නීති විරෝධී විදිහට. ලංකාවට ගිහිල්ලා අපිට නැවත ඉතාලියට එනවා නම් අපි නැවත ඒ ආකාරයෙන්ම වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ යුතු වෙනවා. මේ සඳහා කොපමණ මුදලක් වැය වෙනවාද? මේ වසරේ වගේම තමයි මේ වසරෙත් මේ රැකියා අවස්ථාවන් සඳහා සේවකයෙකුව ඉතාලියට ගෙන්වා ගැනීම සඳහා අයදුම් පත්‍රයක් යොමු කිරීමේදී इताली राज्य आयकरण गास्तु हैटियर संधान कराने यूरो दासे का मुद्दर गास्तु आग पामना है। यह रा बिना किसी दु गास्तु आग इताली राज्य विसिन आयकराने न है। मेम वीसा बालपत्र संधा आयदुम कलह के खाटद सहा ए संधा आवश्यमन वाद। मेम वीसा बालपत्र संधा आयदुम कराने सेवा योजक्या पदिंची प्रदेशे हो सेवा आयतने पिहिटी प्रदेशे चंद्र पेरला इंपियेगो किन आयतने अभी मुलिम इन्नीमक कलयुतु अपिट सेवकेकु इतालीट गेन्वा गेनीमट आवश्यकता व्यक्ति बिनवा किया कियान्ने रिक्वेस्ट पर्सनाल किन सर्टिफिकेट एकक् तियेनवा एमे रिक्वेस्ट पर्सनाल किन डॉक्यूमेंट एक पुरवला अभी ए प्रदेशे चंद्र पेरला इंपियेगो आयतने यमु करला චంద్రපෙරළ ඉම්පියගෝ ආයතනෙන් අපි මුලින්ම අවසර ලබා ගත යුතු වෙනවා. ඒ වගේම ඉතාලියට සේවකයෙකු ගෙන්වා ගැනීමට අදහස් කරන්නේ යම් ආයතනයක් වෙනුවෙන් නම් අසෙවරත් සියෝනේ සහතිකය අනිවාර්යෙන්ම සාදා තබා ගත යුතු වෙනවා. ඉතාලියට සේවකයෙකු ගෙන්වා ගැනීමට අදහස් කරන්නේ ෆැමිලි සර්විස් යටතේ නම් ඒ කියන්නේ ගෘහ ආශ්‍රිත සේවාවන් සඳහා නම් ඒ සේවකයා ගෙන්වා ගැනීමට අදහස් කරන සේවා යෝජකයාගේ වාර්ෂික ආදායම යුරෝ 20,000කට නොඅඩු විය යුතු වෙනවා. එම සේවා යෝජකයා ඉතාලිය තුල ජීවත් වෙන්නේ තනියම නෙමෙයි නම් ඒ කියන්නේ ඔහු අය ඒ සේවා යෝජකයා ජීවත් වෙන්නේ තමන්ගේ ෆැමිලි එක එක්ක නම් එවිට ඔහුගේ හෝ ඇයගේ ඒ සේවා යෝජකයාගේ වාර්ෂික ආදායම යුරෝ 28,000කට නොඅඩු විය යුතු වෙනවා. මෙම වීසා බලපත්‍ර සඳහා අයදුම් කළ හැක්කේ ඉතාලිය තුල නීත්‍යානුකූලව ජීවත් වෙන විදේශිකයෙකුට හෝ ඉතාලි පුරවැසි භාවය තියෙන කෙනෙකුට පමණයි. ඒ හැර වෙනත් කිසිම කෙනෙකුට මෙම වීසා බලපත්‍ර සඳහා අයදුම් පත්‍ර යොමු කරන්නට හැකියාවක් නැහැ. ලංකාවේ ඉඳලා ඉතාලියට පැමිණෙන්නට බලාපොරොත්තු වෙන සිටින අයට කෙලින්ම පෞද්ගලිකව මෙම වීසා බලපත්‍රයක් වෙනුවෙන් අයදුම් කරන්නට බෑ. ඒ සඳහා ඉතාලිය තුල ජීවත් වෙන නීත්‍යානුකූලව ජීවත් වෙන විදේශිකයෙකුගේ හෝ ඉතාලි පුරවැසි භාවයේ තියෙන කෙනෙකුගේ සහාය අනිවාර්යයෙන්ම ලබා ගත යුතු වෙනවා. ඒ හැර ලංකාවේ සිටින කිසිම ඒජන්සියකට හෝ ලංකාවේ රජයට හෝ එහෙමත් නැත්නම් කිසිම දේශපාලකයෙකුට හෝ මෙම වීසා බලපත්‍ර සඳහා අයදුම් කරන්නවත් මේ වෙනුවෙන් සේවකීන්ව ඉතාලියට එවන්නවත් හැකියාවක් පවතින්නේ නැහැ. ඒක මම විශේෂයෙන් සඳහන් කරන්නට ඕන. මොකද 2023 වර්ෂයේ මෙම වීසා බලපත්‍ර නිකුත් කිරීමේ නීතිය පැමිණෙන වෙලාවේ විශාල පිරිසක් ලාංකිකයන් විශාල පිරිසක් රැවටිලිකාරයන්ට අහුවෙලා ගොඩක් මැසේජස් එවලා තිබ්බා. මේ ડોකියුමන්ට් හරිද, අපි මේ විදිහට සල්ලි දුන්නා, මේව ඇත්තද නැත්තද කියලා අහලා ඒ ගොඩක් ඒවා තිබ්බේ ලංකාවේ ඒජන්සි හරහා තමයි ඔවුන් සල්ලි ගෙවලා එහෙම අයදුම් කරන්නට යොමු වෙලා තිබුණේ. ඉතින් මම සඳහන් කරන්නට ඕන මේ වීසා බලපත්‍ර සඳහා අයදුම් කරන්නට හැකියාව පවතින්නේ ඉතාලිය තුල නීත්‍යානුකූලව ජීවත් වෙන විදේශිකයෙකුට හෝ ඉතාලි පුරවැසි භාවයේ තියෙන සුදුසුකම් සපුරා තියෙන කෙනෙකුට හෝ ආයතනයකට පමණයි. ඒ හැර වෙනත් කිසිම කෙනෙකුට මේ වීසා අවස්ථාවන් සඳහා අයදුම් කරන්නට හැකියාවක් නැහැ. ඉතාලි රජය විසින් නොමිලේ ලබා දෙන මෙම වීසා බලපත්‍ර සඳහා
අයදුම් කරන්නේ කොහොමද? ඉතාලි රජයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ්සයිට් එකට, ඒ කියන්නේ Ministro della Interno වෙබ්සයිට් එකට අපේ ස්පීඩ් එක හරහා ලොග් වෙලා Decreto Flussi 2024 click de කියන සෙක්ෂන් එකට ගිහිල්ලා ඒ සෙක්ෂන් එකේ එන ඇප්ලිකේෂන් එක අපේ සියලු විස්තර දාලා මුලින්ම අපි පුරවලා තියා ගන්න ඕන. සේවා යෝජකයාගේ සහ ලංකාවේ ඉඳලා ඉතාලියට පැමිණෙන්නට බලාපොරොත්තු වෙන කෙනාගේ සියලුම විස්තර ඇතුළත් කරලා එම ඇප්ලිකේෂන් එක අපි මුලින්ම පුරවලා තියා ගන්න ඕන. ඊට පස්සේ මම අර කලින් සඳහන් කරපු පෙබරවාරි මාසේ 5 7 12 කියන දිනයන් වලදී මම Ministro della Interno වෙබ්සයිට් එකෙන්ම අපි ඒ පුරවපු ඇප්ලිකේෂන් එක සෙන්ඩ් කළ යුතු වෙනවා. 2023 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී පැමිණි වීසා නීතියට අයදුම් කරන ලද අයදුම් කරුවන්ට උනත් මේ 2024 පෙබරවාරි මාසයේදී පැමිණෙන මේ අලුත් නීතිය යටතේ අලුත් වීසා අවස්ථාවන් සඳහා උවත් අයදුම් කිරීමේ හැකියාව පවතිනවා. 2023 දෙසැම්බර් මාසයේ අයදුම් කරන ලද සේවා යෝජකයින් හරහාම උවත් මේ පෙබරවාරි මාසයේදී අයදුම් කරන්නට පුළුවන්. ඒ වගේම පැමිණීමට බලාපොරොත්තු වෙන සිටින සේවකයා ඉතාලියේ සිටින සේවා යෝජකයින් දෙදෙනෙක්ගෙන් හෝ තුන්දෙනෙක්ගෙන් උවත් අයදුම් කිරීමට හැකියාව පවතිනවා. ඒ කියන්නේ එකම කෙනා වෙනුවෙන් සේවා යෝජකයින් දෙදෙනෙක්ට තුන්දෙනෙක්ට උනත් අයදුම් පත්‍ර යොමු කිරීමේ හැකියාව පවතිනවා. ලංකාවේ සිට ඉතාලියට පැමිණීමට බලාපොරොත්තු වෙන සිටින සේවකයාගෙන් මේ සඳහා අවශ්‍ය වන්නේ මොනවද? ලංකාවේ ඉඳලා ඉතාලියට පැමිණීමට බලාපොරොත්තු වෙන සිටින කෙනාගෙන් මෙම වීසා බලපත්‍ර සඳහා අයදුම් පත්‍ර යොමු කිරීමේදී අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකානු රජයේ විසින් නිකුත් කරන ලද නීත්‍යානුකූල ගුවන් ගමන් බලපත්‍රය, නීත්‍යානුකූල වලංගු ගුවන් ගමන් බලපත්‍රයේ කොපි එකක් විතරයි. ඒ වගේම මේ වීසා නීතිය යටතේ ඉතාලිය තුල මේ වන විටත් නීති විරෝධීව රැඳී සිටින සංක්‍රමණිකයන්ට අයදුම් කිරීමට හැකියාවක් පවතින්නේ නැහැ. මේ නීතිය යුරෝපයට පිටින් රටවල් 31ක වෙසෙන ජනතාවට නීත්‍යානුකූලව ඉතාලියට ඇතුල් වීම සඳහා ඉතාලි රජය විසින් ලබා දෙන වරප්‍රසාදයක් පමණයි. ඒ හැර ඉතාලිය තුල මේ වන විටත් නීති විරෝධීව රැඳී සිටින සංක්‍රමණිකයන් නීත්‍යානුකූල කිරීමට මෙම නීතියෙන් කිසිදු අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕන මේ වීඩියෝ එක මම ඔයාලට අරගෙන ඒමේ අරමුණ 2024 වර්ෂයේදී ඉතාලි රජය විසින් නීත්‍යානුකූලව ඉතාලියට ඇතුල් වීම සඳහා වීසා බලපත්‍ර 151,000ක් නිකුත් කිරීමේ මෙම නීතිය පිළිබඳව ඔයාලව දැනුවත් කිරීම පමණයි. ඒ හැර මේ වීඩියෝ එක හරහාවත් වෙන කිසිම අයුරකින්වත් මම වීසා ලබා දීමක් හෝ ඒ සඳහා ස්පොන්සර් කිරීමක් සිදු කරන්නේ නැහැ. මොකද කලින් වීඩියෝ එකක් මම ගෙනාව වෙලේ මේ 2023 වර්ෂයේ වීසා නීතිය ගැන ගෙනාපු වීඩියෝ එක වෙලේ මට මැසේජස් ගොඩක් ආවා, අයියේ ඔයා මේ වීසා හදනවද, ඔයාට ස්පොන්සර් කරන්න බැරිද කියලා අහලා. ඒ සඳහා මට හැකියාවක් නැහැ ලංකාවේ සිටින කිසිම කෙනෙක්ට ස්පොන්සර් කරලා ගන්න. මේ වීඩියෝ එක ඔයාලට අරගෙන ඊමේ අරමුණ මේ පවතින නීතිමය තත්ත්වය සහ මේ අවස්ථාව ගැන ඔයාලව දැනුවත් කිරීම. ඒ හරහා ඔයාලට මම කියන්නේ ඔයාලට හැකියාවක් පවතිනවා නම් එවැනි සේවා යෝජකයෙක් හොයාගෙන ඒ හරහා උත්සාහ කරන්න ඉතාලියට පැමිණෙන්න. ඉතාලිය කියන්නේ ශුදවන්තයින් ගණනාවකගේ පාද ස්පර්ශය ලැබපු පින්බිමක්. ඉතින් එවන් පින්බිමකට පැමිණෙන්නට බලාපොරොත්තු වෙන සිටින ලංකාවේ මාගේ ආදරණීය සහෝදර සහෝදරයන් හැම දෙනාගේම බලාපොරොත්තු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම
ඉවන් පින්බිමක ජීවත් වෙන ආදරණීය ලාංකිකයෝ සෙලමු දෙනාගෙන් මම ඉල්ලනවා ඉවන් පින්බිමක ඉඳගෙන ඉතාලියට පැමිණීමට බලාපොරොත්තු වෙන ලංකාවේ සිටින අපගේ ආදරණීය සහෝදර සහෝදරියන්ට බොරු එහෙමත් නැත්නම් වංචාවන් රැවටිලි සිදු කරන්නට එපා මොකද මේක පින්බිමක් සුදවන්තින් ගණනාවකගේ පාද ස්පර්ශය ලැබපු භූමියක් ඒක මතකයේ තියාගන්න කියලා හැම දිනෙකින්ම ඉල්ලනවා ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා අමතක කරන්නේ නැතුව අපේ YouTube channel එක subscribe කරලා මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න share කරන්න කියලා ඉල්ලනවා ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාලා ඔයාලගේ අදහස මේ ගැන comment කරන්න ඒ වගේම ඔයාලට යම් දෙයක් දැනගන්න තියෙනවා නම් ඒක පහලින් comment එකක් දාන්න මම දන්න විදිහට ඔයාලට ඒකට උත්තර ලබා දෙන්නම් ඉතින් තවත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට අපි ඔයාලගෙන් සමු ගන්නවා ඔයාලා හැම දිනෙකම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලගේ සෑම බලාපොරොත්තුවක්ම सर्वप्रकारेण सार्थक वेवा कियला मम प्रार्थना करणा।